සුබ උදෑසනක් දයාබර සහෝදරයනි, අද අපිට විශේෂ දවසක්. මතක් වුණාද අද මාර්තු වට කාන්තාවන්ගේ දිනේ? ඉතින් අපිට විශේෂයි නේද? මේ උදෑසන මං කැමති ඔබෝ ධෛර්යමත් කරන්න අලංකාර පදයක කොටසකින්. එක පේදුරු පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ හත්වෙනි පදේ මෙහෙම සඳහනක් තියෙනවා. වඩා දුර්වල භාජන වූ පාරයාවන් සමග කියලා. ඔබට පදේම කියවන්න පුළුවන්. ඒක පුරුෂයන්ට කතා කරන පදයක්. මම මේ කොටස ගත්තේ ඒකේ භාර්යාව හඳුන්වන විදිහ ඔබට සිහි කරවන්න. මේක භාර්යාවන්ට කතා කරන්නේ. ඉතින් ඔබ විවාහ නොවුණු අයත් ඇති. අපි හැමෝම කාන්තාව හැටියට සැලකමු. මේ කොටස මෙනෙහි කරද්දී මට සිහි වුණු කාරණේ මොකද්ද දන්නවද? ඇත්තටම කාන්තාව දුර්වල කෙනෙක්ද? මගේ සහෝදරිනි, මෙතන කියනවා දුර්වල භාජනය කියලා. දැන් සිහි කරන්න, ඔබ කාන්තාවක් හැටියට ගෙදරදී කොච්චරනම් දුර්වල භාජන වලින් වැඩ ගන්නවද කියලා? සමහර වෙලාවට අලුත් හොඳ භාජන වලට වඩා දුර්වල භාජන වලින් ගොඩක් වැඩ කරගන්නව නේද? ඒක අහක දාන්නත් ලෝබයි, හොඳට පරිස්සම් කරනවා. ඒක ඔබට හරි අගෙයි. කවුරු හරි නෑද ඒක හරි යාළුවෙක් හරි හිමාවහම ඒ ගැන කියන්න දෙයක්ත් තියෙනවා. මගේ සහෝදරීනි, දෙවියන් වහන්සේ ඉදිරියේ කාන්තාවත් ඒ වගේමයි. භාජනයේ දුර්වල වුණාට දෙවියන් වහන්සේට ගොඩක් වටිනවා. උන්වහන්සේ භාජනය අගය කරනවා. ඉතින් ඔබට සතුටු නැද්ද? දුර්වල වූ ඔබව දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා දැනෙනකොට. එහෙනම් මගේ සහෝදරීනි, ඔබව උන්වහන්සේට පාවිච්චි කරන්න මේ උදෑසනත් ඉඩ හරින්න. පියාණනි, මම කැමතියි ඔබේ අතේ පාවිච්චි වෙන්න. ඔබගේ මහිමයට මේ දුර්වල භාජනය රැගෙන පාවිච්චි කළ මැනව. මේක අපේ ආඥාව නම් මගේ සහෝදරීනි, දෙවියන් වහන්සේ දුර්වල ඔබවත් මාවත් රැගෙන උන්වහන්සේගේ මහිමයට ඉතා අලංකාර ලෙස පාවිච්චි කරાવી. ඔබට ජේසු පිහිටයි. සුබ දවසක්.